අයිබෝවන් සුබ දසනක් සුබ දවසක් කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි සූදානම් රුවැත්ති වැඩසටහන මෙලෙස ආරම්භ කරන්න. ඉතින් රුවැත්තියන් වෙනුවෙන්ම වෙන් වෙච්ච වෙලාවක් තමයි මේ ගත වෙන්නේ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මොකද අපි හැමෝම ලස්සනට ඉන්න කැමති. අපේ ජීවිතයේ ලස්සන දවස් කියලා අපි පොඩක් වෙන් කරගෙන තියෙනවා. ඒ අතරේ අපි මනාලයක් වන දවස මම හිතන්නේ අපේ ජීවිතයේ අපේ සුන්දරම දවස වගේම ලස්සනම දවස වෙනවා. ඉතින් ඒ දවස වෙනුවෙන් අපි ගොඩක් කැපකිරීම කරනවා. ඒ දවස ගැන අපි ගොඩක් බලාපොරොත්තු තියාගන්නවා. මේ හැම දෙයක්ම අපි මනාලයක් වන දවස වෙනුවෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කරන්නට. ඉතින් පෙර සූදානම කියන එක අපේ ජීවිතේ හැම වැඩ කටයුත්තකට වගේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. මං හිතන්නේ විශේෂව මනාලියක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබටත් පෙර සූදානම කොයිතරම්නම් වැදගත්ද කියන කාරණාව සම්බන්ධයෙන් අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම්. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රදීප් දර්ශන මහත්මයා. අයවන් කියලා පිළිගන්න ඉතාමත් ආදරෙයි. දර්ශන මහත්මේ, මම අර කිව්වා වගේම මේ පෙර සූදානම කියන එක අපේ ජීවිතේ හැම වැඩ කටයුත්තකදීම අපිට අත්‍යවශ්‍ය වෙන කාරණාවක්. මනාලියකට පෙර සූදානම කියන එක කොයි ආකාරයෙන්ද බලපාන්නේ? ඔව්, ඇත්තට මනාලියක් වෙනකනා පෙර සූදානම කියන්නේ විවාහ උත්සවයට ලෑස්ති වෙනකොට මං හිතන්නේ අඩුම වශයෙන් මාස 6කටත් කලින් අපි ලෑස්ති වෙන්න ඕනේ. මොකද සමහරට මනමාලියෝ අපි ළඟට එනවා. ඒ කියන්නේ මාස 2 තියලා ඒක දවස් 10 තියලා එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් අපි සූදානම් වෙන්න කියන්නේ අපි වෙඩින් එකක් ගොඩක් කල් ඇතුව මේ ප්ලෑන් කරනවා නම් මං හිතන්නේ මාස 6කටත් කලින් අපි ලෑස්ති වෙන්න ඕනේ. මොකද මනාලියගේ ඇඳුමේ ඉඳන් මේ සම්පූර්ණම දේවල් අපි එකිනෙක ප්ලෑන් කරගන්න ඕනේ. ඒවා ඇතර කරන්න දේවල් ගොඩක් තියෙනවානේ මනාලියක් වෙනකොට. ඉතින් අවසානයේදී මනාලිය ලස්සන හොඳම ලස්සන මනාලියක් විදිහට යාගේ ෆිනිෂින් එක දකින්න නම් මං හිතන්නේ අවම වශයෙන් මාස 6ක්වත් කලින් අපි සූදානම් වෙන්න ඕනේ. හොඳයි, දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මාස 6ක් වගේ කාලයක් ඇයි මේ අපිට අවශ්‍ය වෙන්නේ, අපේ එක දවසක් වෙනවා කියලා. අපේ ලස්සනම දවස තමයි. නමුත් මාස 6ක් වගේ කාලයක් මේ කාල පරස්පර අපි මොන වගේ දේවල්ද මනාලියත් එක්ක කතා බහ කරලා කරන්නේ? ඔව්, මනාලියක් ගත්තා වැතරම මංගල උත්සවයේදී මනාලියට තියෙන විශේෂතනක්නේ. ඉතින් සමහරක් විට අපි දන්නවා සමහර යුවතියන් ඉන්නවා, කියන්නේ ඒගොල්ලන්ගේ රූපය ගැනවත් එහෙම ලොකුට හිතන්නේ නැහැ. නමුත් කාර්ය බහුලත්වයත් එක්ක ඉතින් මං හිතනවා මනාලියක් වෙන දවසට ඒ ලස්සන ඉන්නවට ඉන්න ඕනේ නම් ඒ දේවල් අපි එකින් එකට හදා ගන්න ඕනේ. ඒ නිසා අපි මුලින්ම ගත්තොත් ඇඳුම ගත්තොත් අපි ඇඳුමේ ඉඳන් එයාගේ රූපලාවන්‍ය කටයුතු, ඒ කියන්නේ අයිබ්‍රෝස්, හයස් කොණ්ඩේ, ඒ හැමදේම අපි බලන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒවා හරියට මනාලිය වෙන දිනේ වෙනකොට ලස්සන නිමා කරගන්න නම් මං හිතන්නේ මාසයක් ඉඳන්වත් අපි සූදානම් වෙන්න ඕනේ. එහෙම සූදානම් වුණාට පස්සේ මං හිතන්නේ අපිටත් ලේසි මනාලියත් ලස්සන වෙනවා. ඉතින් ඒවා දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි දමු ජැකට් එක කියලා. ජැකට් එක කියන එක අපිට දවස් දෙක තුනකින්ම අහලා ටග් ගාලා අඳිනවට වඩා අපි ටිකක් වේලාසනින් මහලා ඒක ඇඳලා බලලා ඒකට අවශ්‍ය එකන අපි වර්ක් කරන්න ඕනේ. ඒ වගේ දේවල් බලලා ඒත් එක්කම මනාලිය වෙන්න කලින් අපි රියර්සල් එකක් කරලා බලනවා කොයි විදිහට මෙයාට අඳන්නේ කියලා. අපි එතකොට සම්පූර්ණ යාගේ ඇඳුම් දාන ආභරණ ඒවා ඔක්කොම දාලා බලනවා. ඉතින් මේ දේවල් ඔක්කොම කරගන්න අපිට ඒ වගේ කාලයක් තියෙනවා. මම හිතන්නේ ගොඩක් සුදුසුයි කියලා. හොඳයි, දැන් කාලේ ගැන විදිහට කතා කරනකොට දැන් අපි කියව ඇත්තම මේ මාස 6ක වගේ කාල තුද අපිට අපේ තියෙන අඩුපාඩු මොන හරි තන මේ දේවල් හදාගන්න පුළුවන්. තවත් කෙනෙකුට තියෙන ප්‍රශ්න තමයි දැන් තමන් ඩ්‍රෙස් කරන්න කැමති විදිහ සමහර විට තමන්ගේ මේ බොඩි ෂේප් එකත් එක්ක අපි කියන අපේ ශරීරයේ තියෙන විදිහත් එක්ක සමහර වෙලාවට එක ගැළපෙන්නේ නැද වෙන පුළුවන්. මෙහෙම කෙනෙක්ටත් මාස 6ක කාලයක් තුළදී තමන්ට කැමති ඩ්‍රෙස් එකකට යන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම දැන් යුවතියෝ අපි ළඟට එනකොට වෙඩින් එකට එනකොට ඒගොල්ලෝ එක එක කියන්නේ මැගසින්ස් වලින් අරගෙන එනවා මේ විදිහට අඳින්න ආසයි අපි මාව මේ විදිහට අඳින්න කියලා. සමහරක් එකිනෙකට ඒක ගැළපෙන්න පුළුවන්, සමහර අයට ඒක නොගැළපෙන්න පුළුවන්. දැන් ඔයා කියන විදිහට අපි දමු ශරීරයේ මහත කෙනෙක් නම් ඉතින් මේ මාස 6 ඇතුළත එයාට කෙට්ටු වෙන කාලය දෙනවනේ. ඉතින් ඒ වගේ කෙට්ටු වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහරු තමන්ට අවශ්‍යයි කියලා කියන්නේ තමන් අඳින්න ආසයි කියන ස්ටයිල් එක තම කෙනෙකුට එයාට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක රූපලාවන ශිල්පීන් විදිහට අපිට පුළුවන් එයාට කියන්න ඔයාට මේ විදිය ගැළපෙන්නේ නැහැ, ඔයා ඔයාට ගැළපෙන විදිහට ඇඳුමකට යන්න කියලා. සමහරට එහෙම නැත්නම් එයා හොඳම උදාහරණ එයා කෙට්ටු වෙන උත්සාහ කරන්න ඕනේ මහත කෙනෙක් නම්. ඉතින් මේ දේවල් එක්ක ඇඳුම වෙනස් කරගන්න පුළුවන්. යුවතිය ඉතින් එක එක්කෙනා අපි සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දකින්න දෙයටනේ ආස වෙන්නේ. අපි ලස්සනට ඉන්න අපි මටත් මේ වගේ අඳින්න පුළුවන් නම් ලස්සන එහෙමයි කියලා එහෙම නොගැළපෙන කෙනෙක් ආවොත් අපිට ඒක පැහැදිලි කළ වෙනස් කරන්න පුළුවන්. ඒකට කාලය තියෙනවා නම් ඇත්තට අපිට ඒක කරගන්න පුළුවන්. ඒ නිසා සමහරක් වෙලාවට අපි දන්නවා විවාහ උත්සව කියනවා අපි
අවුරුදු ගණන් plan කරලා කරන ඒවත් තියෙනවා ටග්ගාල හදිස්සියෙන් කරන අවස්ථාවලුත් තියෙනවා එහෙම කෙනෙක්ට ඒ කාලය අනුව ඒ විදිහට කතා කරලා කරගන්න පුළුවන් කල් වෙලා ඇතුව බියුටිෂන් කෙනෙක්ව හම්බුනොත් ලස්සනට තමන්ගේ විවාහ දිනය plan කරගන්න ඒ දවස කතා බහ කරගන්න පුළුවන් හොඳයි දැන් අපි dress එක ගැන කතා වුණා වගේම ඊළඟට ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි දැන් මේ trend එකට වැඩ කරන පිරිසකුත් ඉන්නවනේ ගොඩක් කට්ටිය දැන් විවාහ වෙන දවසට හිතන් ඉන්නවා මම මේ වගේ සාරික කඳිනවා මගේ අම්මා ඇඳපු නිසා මගේ ආච්චි ඇඳපු නිසා තවත් කට්ටියක් හිතන් ඉන්නවා දැන් මේ දවස්වල යන ස්ටයිල් එක මේ දවස්වල ට්‍රෙන්ඩ් එකට අඳින්න මේ දවස්වල ඇත්තටම වැඩියෙන්ම ඩ්‍රෙස් කරන්නේ මොන විදියට ඔව් ඇත්තටම දැන් මේ දැන් පමේ කාලය ගත්තොත් ගොඩක් වෙලාවට අපි ගොඩක් දකින්නේ උඩරට මනාලිය තමයි අඳ මේ විදියට තමයි අඳින්නේ අපි වේල් එක දාලා අඳින මනමාලිය ඇත්තට ගොඩක් අඩුවෙන් තමයි දකින්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට උඩරට මනාලිය තමයි අඳින්න නමුත් දැන් කාලෙත් එක්ක වෙනසලක ෆැෂනබල් වෙලා තියෙනවා ඒ කියන්නේ උඩ සාම්ප්‍රදායික ක්‍රමයෙන් එහාට ගිහිල්ලා දාන ආභරණ වලින් වෙනස් කරලා තිනවා දාන හෙයා ස්ටයිල් එකෙන් දැන් ඉස්සර අපි මනාලියක් කිව්වොත් අපි බලාපොරොත්තු වෙන ලස්සන මල් ගහලා ඒ වගේ අපි මනාලියක දකින්න කැමති නමුත් දැන් ගොඩක් අය කියන්නේ මල් දෙකක් තුනක් ගහලා නිකන් සිම්පල් තැල්ලක් දාන්න එන්නේ වගේ යෝජනා කරන්න යනවා. ඉතින් ඒ අවශ්‍ය කෙනාගේ අවශ්‍යතාවයට අනුව කටයුතු කරනවා තමයි. නමුත් මං හිතන්නේ විවාහ උත්සවයකදී ඉතාම වැදගත් වෙන්නේ සම්ප්‍රදානුකූල උඩරට මනාලියක් විදිහට හැඩගන්න නම් ඒක තමයි මං හිතන්නේ ගොඩක් වටින්නේ කියලා. දැන් ගොඩක් වෙලාවට අපි මොඩර්න් කැන්ඩියන් කියලා හඳුන්වනවා. මේ වගේ වෙනස් වීම වෙනකොට කොයි වගේ විදිහටද වෙන්නේ? ඔව් මොඩර්න් කැන්ඩියම් කියන කෙනෙක් ඇත්තටම අධ්‍යාපනයක් නෙමෙයි. මේ මීට දැන් ගොඩ කාලයක ඉඳලා ඒ කියන්නේ දැන් අවුරුදු 20ක් 30ක් ගත්තොත් අපේ රටේ මොඩර්න් කැන්ඩියන් කියන කැඳලා තියෙන නමුත් මේ එක එච්චර මිනිස්සු වමනාවෙන් එක දිහා බලන්නේ. ඒ නිසා දැන් අපි දැකලා තියෙනවා ඉස්සර අවුරුදු 30 40කට කලින් ඇඳපු කැන්ඩියන් බ්‍රයිට්ලා සීවුලස් ජැකට් ඇඳලා තියෙනවා. නමුත් දැන් ජැකට් එකේ ජැකට් එක ඒත් එක්කම දාන ආභරණ වල වෙනස්කමක් කරන්න පුළුවන් ඒක තමයි දැන් මොඩර්න් කියලා ඔය දකින්නේ කොණ්ඩේ අපි දාන හෙයා ස්ටයිල් වෙනස් කරන්න පුළුවන් ඉතින් ඒ මල් ගන්න මල් වල වෙනසක් කරන්න පුළුවන් නමුත් මොඩර්න් කැන්ඩියන් කියන එක අදයි ආපු එකක් නෙවෙයි නමුත් එදා ඉඳන් තිබිච්ච එකක් ඒක වෙනස් වෙවි එනවා දැන් මේ කාලේ වෙනකොට ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා ආභරණ ගොඩක්ම අඩුවෙන් පාවිච්චි කරන ඒ විදිහට තමයි ඒක වෙනස් වෙලා අලුත් වෙලා තියෙන්නේ හොඳයි ඒ විදිහට තමයි දැන් මේ කාලෙත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ අද දවසේදී මේ ප්‍රදීප් මහත්මයාගේ අතින් හැඩගැන්විච්ච මනාලියක් අපේ මැදිරියට ඇවිත් තියෙනවා අපි සූදානම් ඇයව කොහොමද හැඩගැන්වුවේ කියලා කතා බහ කරන්න මේ කෙටි විරාමයෙන් අනතුරුව දෛවිරාමෙන් අනතුරු ඔබ නැවතත් රුවැත්ති වැඩසටහනත් සමග එකතු වෙන්න. ඉතින් විරාමයට යන්න කලින් අපි පොරොන්දු වෙනවා ඔබට ලස්සන මනාලියක් පෙන්වනවා කියලා. ඊටත් කලින් මං හිතුවා මතක් කරන්න අපේ ත්‍රිවිධ TV සුපර් ඇප් එක පිළිබඳව. ඉතින් තාමත් ත්‍රිවිධ TV සුපර් ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගත්තේ නැත්නම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ත්‍රිවිධ TV සුපර් ඇප් එක අරහා ඔයගලන්ට පුළුවන් ත්‍රිවිධ TV නාලිකාවේ සේරම වැඩසටහන් නැවත වාරයක් නරඹන්න. ගොඩක් දෙනෙක්ට TV බලන්න වෙලාවක් නැත්නම් කාර්යබහුල ජීවිතයත් එක්ක ඔබට පුළුවන් ඔබේ ජංගම දුරකථනය හරහා ත්‍රිවිධ TV සුපර් ඇප් එක මගින් මේ සියලු වැඩසටහන් අරබන්නට හොඳයි. අපි කලින් කතා කරපු හිටියේ ඔන්න අපි දැන් පෙන්නනවා කියලා කිව්ව ලස්සන මනාලියක්. ඉතින් ප්‍රදීප් ගැතින් හැඩෝ මේ මනාලිය තමයි ඔබට දැන් දිස් වෙන්නේ. අපි එහෙනම් කතා කරමු අද ඇයට මොකක්ද මේ අඳලා තියෙන අපේ සාරී එක ඩ්‍රෙස් එක ඒ වගේම මේකප් මේ සියලු දේම ගැන අපි කොතනින්ද පටන් ගන්නෙ? ඔව් ඇත්තටම මනාලියගේ අපි කතා කරමු සම්පූර්ණ ඇඳුම ඉඳන් සාම්ප්‍රදායික උඩරට මනාලියක් විදිහට තමයි හැඩගන්නලා තියෙන්නේ මොකද සාමාන්‍ය සුදු කියන වර්ණය තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ ඒත් එක්කම කැන්ඩියන් එක ගත්තොත් අත දිගට දාපු ජැකට් එකක් සාම්ප්‍රදානුකූල පොටක් එත්කම මේඩප් කළා තමයි මේ කැන්ඩියන් එක මම කරලා තියෙන්නේ මේක ඇත්තටම පබ්ලු වලින් වර්ක් කරලා තියෙනවා ලොකුවට වර්ක් එකක් නැහැ දිලිසෙන ගතිය ටිකක් අඩුයි ඉතින් මේක සුදු පාට වර්ණ. ඇත්තටම කතා කරන්න ඕනේ සුදු පාට වර්ණය අඳින්න ගොඩාක් අය කැමතියි දැන් මේ කාලේ ගත්තොත්. ඒ නිසා සුදු පාට වර්ණය තමයි මේකේ අපි සුදු පාට වර්ණය පාවිච්චි කරා කියලා අපි පාවිච්චි කරන ආභරණ සුදු පාටේ මත සිල්වර් වලින් පාවිච්චි කරන්න යන්න හොඳ නෑ. මොකද එහෙම වුණොත් එහෙම මේ එළිය මනාලියට තියෙන එළිය අඩු වෙන්න පුළුවන් සිල්වර් වගේ වර්ණයකට යනකොට. ඉතින් ඒ නිසා මේ සුදු පාට සාරියකින් හැඩගැන්ුණත් මම ඇයට පාවිච්චි කරලා තියෙන්නේ ගෝල්ඩ් කලර් එකේ තියෙන ආභරණ කටලයක්. මෙතන සම්පූර්ණ ආභරණකට අපි උඩරට මනාලියක් විදිහට හැඩගන්න වෙනවා නම් එයාට දාන්න ඕනේ ආභරණ කටලයක් තියෙනවා. මේ සම්පූර්ණ ආභරණ කටලේ මම දාලා තියෙනවා. එතකම තැල්ල ගැන කතා කරනවා නම් ටිකක් මහත තැල්ලක් පාවිච්චි කරලා තියෙනවා. මොකද දැන් මේ දවස්වල තියෙන ගොඩාක් අය කැමති ගොඩක් හීනි තැලි පාවිච්චි කරන්න. මම හිතන්නේ හීනි තැලි පාවිච්චි කරන ලස්සනයි. එකිනෙකනාට ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඇගේ මේ මූණේ තියෙන හැඩයත් එක්ක ඇට ගැලපෙන්නේ
මොහොනේ හැඩයත් එක තමයි අපි තැල්ල ගලපන්න ඕනේ අනිත් එක තමයි ටිකක් පිරිපුණි කියන්නේ උස මහත තියෙන යුවතියක් නම් ඇයට ටිකක් මහත තැල්ලක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අතට දැන් මම අද පාවිච්චි කරලා තියෙන එක නගත්තත් එයා උසයි සිහින් සිරුරක් තියෙනවා හැඩයි. ඉතින් ඒ නිසා එයාට අපිට ටිකක් මහත තැල්ලක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි කැන්ඩියන් මනමාලියේ කඳනකොට හැම වෙලේම කියන්නේ මුහුණයි හැඩය අනුව තමයි තැලි තෝරන්න ඕනේ. සාමාන්‍ය මම හිතුවා මෙයාගේ මූණට ටිකක් මහත තැල්ලක් දැම්මම ලස්සන වෙනවා කියලා. අනිත් එක විශේෂයෙන් කැන්ඩියන් මනමාලියන්ගේ තිනස් කියන්නේ පෙනුම ගොඩක් වෙනස් කරන්න පුළුවන් මේ මහත තැල්ල පාවිච්චි කරන්න. හැබැයි මම එකෙන් අදහස් කරන්නේ ඒක හැමෝටම ගැලපෙනවා කියලා. අපි ඒකට වෙඩින් එකට කලින් රියසල් එකක් කරලා බලන්න ඕනේ. වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මෙයාට පාවිච්චි කරලා තියෙන්නේ මහත තැල්ලක් ගෝල් කලර් එකත් එක්ක සුදු ස්ටෝන්ස් තමයි ඒකේ තියෙන්නේ. ඒත් එක්කම සාම්ප්‍රදායට ගැලපෙන විදිහට මේක ඉරහඳ පාවිච්චි කරලා තියෙනවා. ඔව් ඉරහඳ පාවිච්චි කරලා. දැන් ගොඩක් වෙලාවට ඉරහඳ පාවිච්චි කරන්නේ නැති එක්කෙනාගේ කැමැත්ත අනුව. ඔය කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මනාලයාගේ ඇඳුමත් එක්ක අපිට ඒවා වෙනස් කරන්න පුළුවන්. දැන් මේ වගේ මනමාලියෙක් ඇඳලා අපි මෙයාට මෙයාගේ මනමාලිය නිලමේ අඳිනවා නම් ඉතින් එතකොට අපි නිලමේ අඳින කෙනෙකුගේ මනමාලිය අනිවාර්යයෙන්ම සාම්ප්‍රදායනුකූල මනමාලියක් වෙන්න ඕනේ. ඒ දෙකට ගැලපෙන්න ඕනේ. දැන් අපි ඉඩ කෝට් එකකින් වගේ අඳිනවා නම් ඒ වගේ කෝට් එකකට යනවා අපිට ඒ වගේ ඉරහඳ පාවිච්චි කරන්න නැතුව සමහරවල් අපි දකින කරපටි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ ජුවලර් වලින් ඒවැය වෙනසක් කරන්න පුළුවන්. හොඳ අපි ඊට පස්සේ ආගේ මාල පිළිබඳව කතා කරමු. ඔව් මාල් ටික ගත්තොත් ඇත්තටම මම අද පාවිච්චි කරලා තියෙන ඔක්කොම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්. ඒ කියන්නේ ඇත්ත ආටිෆිෂල් ෆ්ලවර්ස් නෙමෙයි. දැන් මේ මල් අපි වනාලියට මල් පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පාවිච්චි කරන්න ඕනේ. මල් ටික මම ඇත්තටම සාමාන්‍ය කැන්ඩියන් බන් එකක් තමයි දාලා තියෙන්නේ. ඒත් එකම පාවිච්චි කරලා තියෙන හෙඩ් ඩ්‍රෙස් එක ඒ බන් එක වැහෙන විදියට බ්ලෙන්ඩ් වෙන විදියට මල් පාවිච්චි කරනවා. අපි හැම වෙලෙම ඇත්තටම බලන්න ඕනේ නීට්නස් එක කියන එක. දැන් මේ මල් පාවිච්චි කිරීමේදී අපි දකිනවා අපි හැම වෙලෙම කන්නඩියක් ඉස්සරහනේ බ්‍රයිට් වන්දන්නේ. ඒතර අපි හැම වෙලෙම මනමාලියේ දිහා බලන්නේ මේ කන්නඩිය ඉස්සරහෙන් විතරයි. අපි එහෙම බලන්න හොඳ නෑ. දැන් අපි වෙඩින් හෝල් එකකට ගියොත් මනමාලි අපි හැම තැනින්ම දකින්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලෙම මනමාලිය කොයි පැත්තෙන් බැලුවත් එයාගේ ෆිනිෂින් එක තියෙනවා. ඒ නිසා අපි ඒ කොණ්ඩේ දානකොට මුහුණේ හැඩය කොණ්ඩේ මේ හැම එකක්ම ගැලපෙලා ගන්නට සම්භවර වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. මල්ටික ලස්සන බ්ලෙන්ඩ් වෙලා තියෙනවද කියලා බලන්න. ඒතකම මල් ඉස්සිලා තියෙනවද ඒ වගේ දේවල් දැති වෙන්න ඕනේ. ගන්නට ඔළුවේ අපි දාලා තියෙන බන් එක හරහා ඇලිලා යන විදියට කොණ්ඩේ මල්ටික ගහන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ කොණ්ඩේට පාවිච්චි කරලා තියෙන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්ද එහෙම නැත්නම් ඔව් මේ පාවිච්චි කරලා තියෙන ඔක්කොම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් මම පාවිච්චි කරලා තියෙන ඉද්ද පොහට්ටු ඒත් එකම බේබි සැටිස් කියන මල පාවිච්චි කරලා තියෙනවා. ඒ දෙකෙන් තමයි හෙඩ් ඩ්‍රෙස් එක පාවිච්චි කරලා තියෙන්නේ. මේක ආටිෆිෂල් මුකුත් නෑ ඇත්තටම. ඔව් ඔක්කොම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් හදපු හෙඩ් ඩ්‍රෙස් එකක්. මට ඕනේ විදියට මම ඉතින් මම කිනිති විදියට හදාගෙන ඊට පස්සේ තමයි මම ඕක ලස්සන්ට ඔළුවේ බ්ලෙන්ඩ් වෙන විදියට සෙට් කරලා තියෙන්නේ. හොඳයි අපි අයගේ මාල පිළිබඳව කතා කරොත් සාම්ප්‍රදාන උඩරට මනාලියකට පාවිච්චි කරන්න පුළුවන් මාල හතේ එක්කම තැල්ල ඉරහඳ කරමාලය ගත්තොත් ඒක කඩුක්කම් ඒත් එක්කම පදක්කම් පහක් විශේෂයෙන් මකර මාලයක් පාවිච්චි කරලා තියෙනවා. පෙතිමාලය සහ ගිඩිමාලය කියන මේ උඩරට මනාලියට ගැලපෙන ආභරණ සියල්ල පාවිච්චි කරලා තියෙනවා. හොඳයි ඊට පස්සේ මම හිතන්නේ තවත් වැදගත්ම දෙයක් තමයි ඇගේ මේකප් එක ගැන අපි කතා කරොත් මම හිතන්නේ හරිම ලස්සන මේකප් එකක් සහ හරිම චාම් විදිහට තමයි අපිට පේන්නේ. අපි ඒ ගැන කතා කරොත් ඔව් අතර මේකප් පාවිච්චි කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ කෙනාගේ ස්කින් කලර් එක ස්කින් ටෝන් එක අනුව අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් ඉස්සර දැන් මීට අවුරුදු 10කට කලින් අපි මේකප් කරද්දී හැම වෙලේම කරේ මනාලියේගේ පාට ඉන්නවට වඩා වැඩි කරන එක. ඒ කියන්නේ අතමකොත් සුදු කරන්න කියලා තමයි හැමෝම කියන්නේ. හැබැයි දැන් මේ වෙනකොට තියෙන ට්‍රෙන්ඩ් එක තමයි සාමාන්‍ය ස්කින් කලර් එක ස්කින් ටෝන් එකට තමයි අපි මේකප් කරන්නේ. එයාගේ හැම පාටට තමයි මේකප් කරන්න ඕනේ. ඒ නිසා මම මේ මනමාලිය ගත්තත් ඇගේ හැම වර්ණයට ගැලපෙන ෆවුන්ඩේෂන් එක තෝරගෙන තියෙනවා. ඒත් එකම අර මේකප් එකක් කරා කියලා අපි දකින විදිහටම කියන්නේ දැක්ක ගමන් ගොඩ ලොකු මේකප් එකක් දාලා කියලා පේන්නේ නැති වෙන්න ෆවුන්ඩේෂන් ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒක පේන්නේ නැති වෙන්නේ ෆිනිෂ් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපි මනමාලියකගේ මේකප් කරනකොට ඇස් දෙක ලස්සන කරන්න ගොඩක් උත්සාහ කරනවා. නමුත් කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඉස්සර අපි වර්ණ කියන්නේ පාවිච්චි කරන වර්ණ දාන්න පුළුවන් එහා මේකප් කරනකොට. නමුත් දැන් මේ කාලේ හැමෝම කැමති නියුට් කලර්ස් වලට. ඒ කියන්නේ ලයිට් කලර්ස් වලට යන්න. ඉතින් ලිප්ස්ටික් එකේ ඉඳන් හැමෝම ඉල්ලන්නේ ලයිට් කලර්ස් වලින්. ඒ නිසා ඇහැටත් අයි ෂැඩෝ පාවිච්චි කරනකොට ගෝල්ඩ් වර්ණය පාවිච්චි කරලා තනම ගෝල්ඩ් කලර් එක. ඒත් එක්කම තව එක ලා දම් පාට වගේ කලර් එකක් හොඳට ඇහැ බ්ලෙන්ඩ් කරලා තියෙනවා. ඒ කලර්ස් දෙක විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඇගේ දැන් මෙයාගේ නම් ඇස් දෙකට ඇත්තටම මයිලෑෂස් පාවිච්චි කරලා තිනවා. ඒ ඔන්නම් අපිට ඇලෑෂස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට ලෑෂ් අඩුයි නම් අපිට ලෑෂ් පාවිච්චි කරන්න පුළුවන්. ඕක නැත්තම් ගොඩක් තියෙනකොට ආයේ කුඩින් ආයලෑෂ් එකක් පාවිච්චි කරන එක තේරුමක් නැහැ. ඒකට ගොඩක් වෙනස් වෙලා හැපෙන්න පුළුවන්.
ඒවිදි සමය සාමාන්‍ය මනාලියක් එකයි අපි දැක්ක ගම මනමාලියක් ඒත් එකම ඕනට වඩා මේකප් නැති චාම් මනමාලියක් කියලා පුළුවන් වෙන විදිහේ මේකප් එකක් තමයි මම කරලා තියෙන්නේ. හොඳයි මම හිතන්නේ මේ අයව දැක්කම අපිට ඇත්තටම පේනතම හරිම චාම් සහ අපි අරගෙන මේ සම්ප්‍රදාන කූලව හැඩ ගැන්විච්ච මනාලියක් කියලා අපිට අයව පෙන්වන්න හඳුන්වන්න පුළුවන්. ඇගේ විස්තරත් තව තිබෙනවා කතා බහ කරන්නට අපිට. ඒ වගේම තමයි විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඔබේ තිබෙන ගැටලු කිහිපයක් පිළිබඳවත් අපි කතා බහ කරන්න සූදානමින් ඉන්නවා මේ කෙටි විරාමයෙන් අනතුරුව. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් රුවැත්ති වැඩසටහන් සමග එකතු වෙන්නේ. ඉතින් අපි අද දවසේදී කතා බහ කරමින් සිටියේ ඔබේ විවාහ දිනේ ඔබේ මංගල දිනේ කොහොමද ලස්සන කරගන්නේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන්. ඒ අතරතුරේ අපි පෙන්වුවා ලස්සන මනාලියක් ඔබට. අපි දැන් ඇය ගැන කතා කරමින් සිටින නිසා මම දැනගන්න කැමති මේ මල් බොකේ ගැන. ගොඩක් වෙලාවට අපේ යුවතියන මද වෙන දෙයක් තමයි ලස්සන දාට බොකේ එකක් තියෙනවා. සමහරු කැමති පාට පාට මල් දානවා, තවත් සමහරු කැමති මේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්. අපි මේ මල් බොකේ ගැන කතා කරමු. ඔව්, ඇත්තටම මනාලියක් වුණාම මල් කලඹක් අතර දෙන්නේ ඇත්ත. අපි ඉස්සර කාලේ ඉඳන් ගත්තොත් ඉස්සර කාලේ මල් කලඹක් අතර දෙලා තියෙන්නේ මනාලියේ තියෙන පාළු බව නැති කරගන්න. ඒ කියන්නේ මනාලියේ අත් දෙකේ තියෙන අර පාළු බව නැති වෙන නිසා මල් දෙකක් වගේ පොඩි මලක් නේ. දැන් ඔයා දැකලා ඇති, ඔයාලගේ අපේ අම්මලාගේ ගත්තොත් ආච්චිලාගේ වෙඩින් ෆොටෝ එකක් ගත්තොත් පොන්චි මල් දෙකක් තමයි මේ ෆොටෝස් වල තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේක කාලයත් එක්ක වෙනස් වෙලා ලොකු මල් කලඹ වලට ඇවිල්ලා තිනවා. නමුත් දැන් මේ වෙනකොට හැම වෙලේම මනාලියන්ට දෙන්නේ ටිකක් පෝසි බොක් එකක්, රවුම් බොක් එකක්. මොකද දිග බොක් එකක් දවස මෙයාට අතේ තියාගෙන ඉන්න අමාරු නිසා. ඉතින් මම මේ මනාලියට අද දවසේ මගේ මනාලියට මම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් මල් බොක් එක කරලා තියෙනවා. ඇත්තටම රෝසස් සහ රෝසස් එක්ක තව මල් එකතු කරගෙන තියෙනවා. මෙතනදී දැන් මලුත් එක්ක කොළ වර්ග වැඩිපුර පාවිච්චි කරනවා. මේ කාලේ තියෙන ක්‍රමය තමයි මලුත් එක්ක කොළ වර්ග පේන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ පෝසි බොක් එකක් මනාලියට පහසුයි. මොකද මේක බර නැහැ. බර නැති නිසා මෙයාට අල්ලගෙන ඉන්න පහසුයි. දවසම අල්ලන් ඉන්න තෝරන්නේ. ඔව්, දවසම අල්ලගෙන ඉන්න තෝරන එකක් දිග බොක් එකක් ගත්තොත් බර වැඩි. එනස සැහැල්ලු මල් කලමක්. මෙතන අර හෙඩ් ඩ්‍රෙස් එකට මම පාවිච්චි කරලා තියෙන බේබි සැටිස් කියන එක මේ බොක් එකටත් මම පාවිච්චි කරලා තිනවා. ඒත් එක්කම ස්පේ රෝසස් කියන එක රෝසස් මේ දේවල් එකතු කරගෙන තමයි මලකලම නිර්මාණය කරලා තියෙන්නේ. ඇතරම මෙයා උස යුවතියක් නිසා මම හිතුවා ටිකක් රවුමට බොක් එකක් හදන්න ඕනේ කියලා. මම දැන් ප්‍රධානම දැන් මේ අපි මනාලියේ ගැඳුම ගත්තත් මල් බොකේ ගත්තත් ආභරණ ගත්තත් මේ හැමදේම මේ ඇගේ දවස ගැන හිතලා තමයි අපි ඩිසයින් කරන්නේ. මොකද ඒ දවසම ඇය ඉන්න ඕනේ මේ විදිහට මේකප් එක ගත්තොත් අපි දවසම අපි කැමති මේකප් එක එක විදිහට දෙනට. ගොඩාක් කටින් දෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි උදේම මේ ෆොටෝ ෂූට් එක කරනවා. මේ ෂූට් එක කරාට පස්සේ සමහරුන්ට හරියට දෙන ප්‍රශ්න තමයි මේකප් එක මේ විදිහටම තියේද? එතකොට අපේ මේ දාලා තියෙන ආභරණ මේ විදිහටම තියේද? මල් බොකී එක තියේද? මේ මේකප් ප්‍රශ්න නම් බහුලවම අපිට දකින්න දෙන දෙයක්. මේ වගේ එකකට මොකද විසඳුම? ඔව්, ඇත්තටම මේකප් කියන එකේදී අපි සාමාන්‍යයෙන් අපි මනාලියක් හැඩ ගන්නවානේ සාමාන්‍ය පාන්දරනේ. අපිට 12ට එකට 12 වගේ එකට විතර පටන් ගන්නවා. නමුත් ඊට පස්සේ අපි 6 වෙනකන් ඉන්නාට පස්සේ එයා 6 ඉඳන් ආයි හවස 2 3 4 වෙනකන් ඉන්න ඕනේ. මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේකප් එක පළවෙනිම කාරණය තමයි අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ අපි පාවිච්චි කරන වර්ගය මොකක්ද කියන එක ගැන රූපලාවන ශිල්පීන් දැනගන්න ඕනේ. මොකද අපිට මිල අධික ඒවත් තියෙනවා, අපිට අඩුවෙන් ගන්න පුළුවන් ඒවත් තියෙනවා. අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක බලන්න ඕනේ. අපි මොකද්ද මේකට පාවිච්චි කරන්නේ කියලා. ඒත් එක්කම අපි හැම වෙලෙම මනාලියට උපදෙස් දෙන්න ඕනේ. අපි ඇඳලා මනාලි එළියට යනකොට එයා ෆොටෝ ෂූට් එකට අවුවට ගියොත් අවුවේ හිටියොත් ඇත්තටම තින් මේක කොහොමද මේකප් එක සවුත් වෙන්න පුළුවන්. මොකද අවුවට අපිට දාඩිය දානවා. නමුත් අපිට හැම වෙලෙම AC වල ඉන්න බෑ ෆොටෝ ගන්න ගියාම. ඒ නිසා පළවෙනිම කාරණේ ප්‍රොඩක්ට් එක, ඊළඟ දෙවෙනි කාරණේ රූපලාවන ශිල්පියාට සහාය වෙන්න ඕනේ මනාලියේ ඇගේ මේකප් එක පරිස්සම් කරන්න. මොකද රූපලාවන ශිල්පියා ඇගේ කාර්ය කරලා මනාලි එළියට දුන්නට පස්සේ එයා ඒ ගැන හිතන්නේ නැත්නම්, එයා ගාලා තියෙන දේවල් ගැන හිතන්නේ නැත්නම් අවුවට යනවා නම්, ඒ කියන්නේ මූණ කසනවා කියලා මෙහෙම කසනවා නම්, ඒ වගේ දේවල් කරොත් ඒ මේකප් එක සවුත් වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ වෙඩින් එකක අපි උදේ ඇඳලා ෆොටෝ ෂූට් එකට ගියා නම් ආයි නැවත යන්න කලින් ටච් අප් එකක් කරගන්න ඕනේ. මොකද මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් අවුවට ගියොත් මේකප් එකක් සෑහෙන වෙලාවක් තියාගන්න අමාරුයි. හොඳයි. ඊට පස්සේ දැන් අපි මේ මනාලියකට දැන් අද මේ කැන්ඩියන් වලින් සැරසෙන මනාලියකට අපි ගොඩක් වෙලාවට දකින්න තමයි හෙයාර් ස්ටයිල් එක ටිකක් කැන්ඩියන් විදිහට ඩ්‍රෙස් කරලා ඉන්න කෙනෙක්ගේ ටිකක් හෙයාර් ස්ටයිල් එක උඩින් තමයි තියෙන්නේ. හැබැයි අපිට ඇයගේ එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. මේක මොකක් හරි ක්‍රමයක් තිබෙනවද? ඔව්, ඇත්තටම කැන්ඩියන් මනාලියක් කියලා කියවුවාම
කැන්ඩින් මනාලයක් හැඩ ගන්නවකම ගොඩාක් අය හිතන්නේ මේ කොණ්ඩේ ගොඩාක් බැක්කුම් කරලා පුම්බල ගන්න ඕනේ. ඒක එහෙම පුම්බල ගත්තොත් තමයි මේ තැල ලස්සන දාන්න පුළුවන් කියලා. ඇත්තට ඒ ක්‍රමය වැරදි. ඒක නෙමෙයි දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි ඕනම යෝතියගේ ඕනම කෙනෙකුගේ අපි ඔළුවේ ෂේප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔළුවේ ෂේප් එක අපි හැඩ ගන්නවන්න කලින් අපි මනාලිය අලම් බලන්න ඕනේ ඔළුව එයාගේ කොහොමද ඔළුවේ ෂේප් එක කියලා. ඒ ඔළුවේ තියෙන හැඩයත් එක්ක තමයි අපි පොඩ්ඩක් බැක්කුම් කරන්නේ. මොකද මේ තැලි කියන ඒවා ටිකක් බරයිනේ. එතකොට අපි නිකම්ම අපේ ඔළුවෙන් ඒ තැල්ල තියන්න අමාරුයි. එතකොට අපි ඔළුවේ ෂේප් එකට පොඩ්ඩක් බැක්කුවම් කරලා ඒ උඩින් තැල්ල තියන්නේ මේ තැල්ල බහින හින්දා. ඉතින් සාමාන්‍ය හැමෝම හිතන්නේ උඩරට මනාලියක් නම් අනිවාර්යයෙන්ම කොණ්ඩේ බැක්කුවම් කරලා මේ පුම්බල ගන්න ඕනේ කියලා. අනිත් එක තමයි ඕනෑට වඩා අසාමාන්‍ය විදිහට බැක්කුවම් කරලා පුම්බල ගන්න හොඳ නෑ. කොණ්ඩේ මුහුණේ හැඩයත් එක්ක තමයි ඒ බැක්කුවම් කරන එක කරන්න ඕනේ. සමහරක් වෙලාවට සමහර මනමාලි ඉන්න පොඩ්ඩක් බැක්කුවම් කරත් ඇති. මොකද එයාගේ ඔළුවේ ෂේප් එක හොඳයි. එතකොට අපිට ලස්සන තැල්ල එලන්න පුළුවන්. එනිසා ඒගේ දේවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන රූපලාන ශිල්පිනියද අපි මං හිතන්නේ ඕනෑවට වඩා හෙයා ස්ටයිල් එක ලොකු කරලා පුම්බල ගත්තොත් ඇයට විරූපී බවක් එන්න පුළුවන්. ඒත් එකම හැම වෙලාවෙම උඩට මනාලියට පාවිච්චි කරන බන් එක මේ බන් එක කියන එක දාන්න ඕනේ හොඳට පිරිපුන් බන් එකක්. ඒ කියන්නේ අපි දැකලා තිනවා ලස්සනට ඉස්සරහා ලස්සනයි බ්‍රයිඩ් පිටිපස්සෙ අයියාම හරි පුංචි බන් එකක්. එතකොට මේ මනාලියට එන පිනිෂින් එකයි ලුක් එකයි එන්නේ නැහැ. ඒ නිසා බන් එක දානකොට පිරිපුන් බන් එකක් දාන්න ඕනේ. හෙයා ස්ටයිල් එක ඉස්සරහ පොඩ්ඩක් බැක්කම් කරලා ගත්තා නම් ඇති. හොඳයි. මං හිතන්නේ මනාලිය කියන්නේ ලස්සනට ඉන්නා වගේම ඇගේ දවස ඇයි ඉතාමත් පහසුවෙන් ඉන්නුනේ දවස තමයි ඇගේ මේ ලස්සන දවස. දැන් ගොඩක් දෙන දෙන ප්‍රශ්න තමයි අපි දැන් මේ තමන්ගේ සාරිය ටිකක් බර වුණාම හරිම අමාරුයි ඉන්නේ. ඒ වගේම තමයි මල් කලබ බර වුණත් මේක ප්‍රශ්නක්. ඒ වගේම දැන් අපි මේ පාවිච්චි කරන මේකප් එකත් ඔබතුමගේ සමහරලාට අවුවට ගියොත් කැසුවොත් මේකප් එක යනවා. මේ වගේ ගැටලු තියෙනවා. තවත් තිබෙන ගැටලුව තමයි මේ හෙයා ස්ප්‍රේ කියන එක. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නක් හෙයා ස්ප්‍රේ එක දැම්මට පස්සේ ඔළුව කැක්කුමක් තිබුණා. ඇගේ ලස්සනම දවසේ ඇයට ඔළුව කැක්කුමක් එනවා කියන්නේ ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයිනේ. මේ වගේ දේවල්ට මොන වගේ පිළියම් දෙන්නේ? ඇත්තටම අපි හෙයා ස්ප්‍රේ පාවිච්චි කරනකොට ඇත්තට සමහරවිට හෙයා ස්ප්‍රේ වලට ඔළුව කැක්කුමක් නෑ. ඒකට හේතුව කලින් කිව්වා වගේ අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක. අපි පාවිච්චි කරන්න ඕනේ මොන වගේ, ඒ කියන්නේ අපිට ගැළපෙනවද, අපි අවුවට ගියාම ගැළපෙනවද මේක කියලා ඒව ගැන රූපලාවන ශිල්පියසට දැනුමක් තියෙන්න ඕනේ. දැන් අපි වෙළඳපොලේ මේ දවස් වෙනකොට හෙයා ස්ප්‍රේ වල මිල අධිකයි කියලා අපිට බෑ ඊට වඩා මිල අඩු හෙයා ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න. එහෙම පාවිච්චි කරාම ඔළුව කැක්කුම එන්න පුළුවන්, නොයෙකුත් ප්‍රශ්න එන්න පුළුවන්, මනාලියට අපහසුතාවයක් එන්න පුළුවන්. මම දකින දේ තමයි හෙයා ස්ටයිල් එකක් දානකොට මගේ ක්‍රමේ නම් මම හෙයා ස්ප්‍රේ පාවිච්චි කරන්නේ ෆිනිෂින් එකට විතරයි. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මම කොණ්ඩේ බැක්කෝම් කර බාන්න පටන් ගත්ත තැන ඉඳන් කවදාවත් මගේ හෙයා ස්ප්‍රේ මම කොණ්ඩේට පාවිච්චි කරන්නේ ඇතුළට බැක්කෝම් බහිනවා කියලා මම පාවිච්චි කරන්නේ සම්පූර්ණ කොණ්ඩේ දාලා ඒකේ අන්තිම ෆිනිෂින් එකට විතරයි මම පාවිච්චි කරන්නේ. එයාගේ අපි ගහන හෙයා ස්ප්‍රේ එක වදින්නේ එයාගේ කොණ්ඩේ උඩ කොටසට විතරයි. කියන්නේ ඔළුව ඇතුළට වදින්නේ නැහැ නේ. ඒ නිසා එයාට ඔළුව කැක්කුම එන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකත් හොඳ එකක්. ඉතින් ඒ නිසා හෙයා ස්ප්‍රේ පාවිච්චි කිරීමේදී මම හිතන්නේ අවම වශයෙන් පාවිච්චි කරා නම් මනාලියට ඒ ප්‍රශ්න එන්නේ නැහැ. අපිට හෙයා පවුඩර් කියලාත් වෙනදී ගන්න තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. හෙයා පවුඩර් කියන්නේ අපි හෙයා වොලියම් පවුඩර් එකක් පාවිච්චි කරනවා. ඒකේ හිම ප්‍රශ්නයක් එන්නේ ඇත්තටම. මේ අපි හෙයා වොලියම් එක පාවිච්චි කරන්නේ සමහරුන්ගේ කොණ්ඩේ තියෙන ඝනත්වය අඩුයි, ඝනකම අඩුයි, සිහින් වගේ වෙලා. එතකොට අපිට හෙයා ස්ටයිල් එක දාගන්න පහසු කරගන්න, ඒකේ ඝනත්වය වැඩි කරගන්න අපි හෙයා වොලියම් පවුඩර් පාවිච්චි කරනවා. ඉතින් වොලියම් පවුඩර් පාවිච්චි කරා කියලා මම හිතන්නේ හෙයා ස්ප්‍රේ එක වගේ හිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඇත්තටම හෙයා ස්ප්‍රේ වල ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක හොඳ එකක් වුණොත්. හොඳයි. ඉතින් අද දවසේදී අපි පෙන්වුවේ උඩරට මනාලියක්. ඉතාමත් ලස්සන සහ අපූර්වට හැඩගැන්වලා ඉන්න උඩරට මනාලියක් තමයි අද අපි අපේ රුවැත්ති වැඩසටහන තුළින් පෙන්වුවේ. ඉතින් මං හිතන්නේ ප්‍රදීප් මහත්මයා අපිට ඉතාමත් පැහැදිලි කරා කොහොමද මනාලියක් හැඩගැන්වෙන ආකාරය සහ ඇගේ ලස්සන දවස කොහොමද සුන්දරව ඉන්නේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන්. තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා අහන්න. නමුත් කාල වේලාව අවසන් නිසා අපි වැඩසටහන මෙතනින් නිම කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් කතා බහ කරාට. මං හිතන්නේ ගෙදරින් අපේ යුවතියන්ට ගොඩක් වැදගත් අපූර්ව මාතෘකාවක් තමයි තමන්ගේ ලස්සනම දවස, ලස්සනට සුන්දරත්වයෙන් සහ ඉතාමත් පහසුවෙන් ඒ දවස ගත කරන්නේ කියන කරුණු කාරණා දැනගැනීම. ඉතින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. සමුදෙනවා. අයබෝන්.
But I think through the TV අපිත් එක්ක එකතුලා ඉන්න ඔගොල්ලොන්ට ඒ වගේ මේ උදේ කාලය ගත කරන රුවැත්තියන් වෙනුවෙන් වෙන් වෙලා තියෙන කාලේ මම හිතන්නේ අද දවසේ අපි කතා කරපු මාතෘකාව ඉතාමත් ප්‍රයෝජනවත් හැමෝම ආසයි ලස්සනට ඉන්න තමන්ගේ ලස්සනම දවසේ ලස්සනට ඉන්න පහසුවෙන් ඉන්න තමයි අපි කැමති. අපි අද දවසේ කතා කරේ කොහොමද මනාලියක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ කොහොමද පෙර සූදානම් වෙන්නේ සහ ඔබේ ඒ ලස්සන දවස ලස්සනට ගත කරන්නේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන්. ඉතින් හැමදාමත් වගේ අපි සූදානම් තවත් දවසක රුවැත්ති වැඩසටහන තුලින් ඔබට ප්‍රයෝජනවත් වන මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න. එතෙක් ඔබට සුබ දවසක්.